narrative. දෙදස් හතරිසට වන විට ඩොලර් බිලියන 36ක විදේශ ණය පිවිසීම ශ්‍රී ලංකාවේ වගකීම බව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය බඳුර ගුණවර්ධන මහතා ජාතික මෝටර් රථ සමුළුව අමුතුමින් ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිංගප්පූරුවේ විදේශ සංචිතය සිංගප්පූර් ඩොලර් බිලියන 763ක් වන අතර ශ්‍රී ලංකාවේ එය බිලියන 3.5ක් පමණ වන බවයි. සිංගප්පූරුවේ ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන බලපෑම වලට වෙනස් කිරීමට හෝ හැසිරවීමට නොහැකි වීමට හේතුව බවද ඔහු පවසයි. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසු සංවිධාන පහකට පනවා තිබූ තහනමේ වැත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි. ගැසට් පත්‍රයට අනුව එක්සත් තවහිත් ජමාත් ලංකා තවහිත් ජමාත් සංවිධානය ශ්‍රී ලංකා තවහිත් ජමාත් සමස්ත ලංකා තවහිත් ජමාත් සහ TSM සඳහා තහනමේ වැත් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2023-2024 වසර සඳහා තේරීපත් වූ නව නිලධාරී මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැහැදකි. වෙළඳපොළ වටිනාකම් සහ කාර්ය සාධනය මත පදනම් වූ නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම බුද්ධිගල්නය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය වෛද්‍යවරුන්ගේ දීමන සංශෝධනය පිළිබඳ ඌ සිය අදහස් පළ කළහ. පීඩාවට පත් ප්‍රජාවන්ට ජනවාරිගේ ගැටලුවේ බලපෑම විසඳීම සඳහා සත්‍ය සේවීමේ කොමිෂන් සභාව පිහිටුවීමේ වැදගත්කම විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්‍රිය අවධාරණය කරයි.